සරත් පොන්සේක මහත්තයා දේශපාලනිකව තාම ලාබාලයි කියලා මට හිතෙනවා. මොකද මේ වගේ නිවුස් දැක්කහම උහුලගෙන ඉන්න බෑ, ගෙවල් රැට නිින්ද යන්නේ නැහැ, එළියලා වීඩියෝ එක කරනකන් අපිට අර සැලුන් දොරවල් ගලවගෙන එළියට ආපු එවුන් ටිකක් ගංගක වැටිලා දියවන්නාවේ හරි කොහේ හරි වැටිලා පීන පීන ඉන්නවා මචං. මේ එල්ලෙන්න පිදුරු ගස් ඔය ඔය දයාරත්නායක සජබට එනවා කියන එක මං හිතන්නේ පාලම යටින් පොල්ලලා ගියා වගේ පොඩි එකක්. මේ ගියා කඳුළු ගෑස් කෑව, වතුර කෑව, නෑව, සබන් ගෑව, ගෙදර ආවා. දැන් ෆොන්සේක මහත්තයාත් මේකෙන් එළියට විසි වුණොත් කොහෙද ආයේ කොතනින්ද ඇතුල් වෙන්නේ කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ආයිබන් මචං, දේශපාලන පිටි ආයි තුනසුම්. මේවා දැක්කහම අපිට කටපියාගෙන ඉඳ හිතෙන්නෙත් නැහැ, ගෙවල් වල ඉඳ හිතෙන්නෙත් නැහැ, මොනවා හරි කියන්න හිතෙනවා. ඒ තමයි දැන් ආසන්නම ආතල් එක තමයි මේ දයාරත්න රත්නායක මහත්තයා සජබට එකතු වීම, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දැඩ් ශක්තිමත් කිරීම සඳහා වේගයෙන් පොහොට්ටුවේ ප්‍රතික්ෂේප වෙච්ච ජනතාව විසින් පිළිකුල් කරපු චරිත පීනගෙන පීනගෙන ඇවිල්ලා පිදුරු ගස්වල එල්ලෙනවා. ඉතින් අනේ මන් දන්නේ සජබ වගේ දේශපාලන ව්‍යාපාරයක් මේ තීරණ ගන්නේ මොන පදනමෙන්ද කියලා අපි ඒ ගැන පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න තමයි මේ කල්පනා කරන්නේ. දැන් අර ඉස්සර මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබ්බ සැලුන් දොරක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ සැලුන් දොරෙන් එන්න පුළුවන් යන්න පුළුවන් දෙපැත්තටම මේ දොර ඇරෙනවා කියලා. හැබැයි මහින්ද රාජපක්ෂලත් කෙලවුනේ ඔය සැලුන් දොර හින්දා කියලා තමයි හරියට මේක විග්‍රහ කරගෙන යනකොට පේන්නේ. කොල්ලෝ බල්ලෝ ඔය සැලුන් එක ඇතුළට ඔක්කොම එන්න ගත්තනේ. කොණ්ඩේ කපණේ වුණත් ආවා, කොණ්ඩේ කපන්නේ නැති වුණත් ආවා, රස්තියාදුකාරයෝත් ආවා, නිකන් කොණ්ඩේ පීරගෙන යන්න ආපු වුණත් ආවා. ඒ ඇස්සේ දොරේ යට කෑල්ලෙන් බල්ලොත් රිංගුවා, පූසොත් රිංගුවා. හරි අන්තිමට සැලුන් එක ඇතුළේ ඉන්නේ කවුද? ඇත්තටම සැලුන් එකකට එන්න ඕනේ වුණ සැලුන් එක ඇතුළට ආවේ කියලා මහින්ද මහත්තයාට හොයාගන්න බැරි වුණා. අන්තිමට උන් යනකොට ගියේ සැලුන් දොර ගලවගෙන තමයි ගියේ යනකොට. දැන් උන් එළියට වෙලා අලුත් සැලුන් එකක් හොය හොය ඉන්නවා යන්න. ඉතින් දැන් ඒ ව්‍යසනය, ඒ විපත පෙනිපෙනි සජබ විසින් මම සජිත් ප්‍රේමදාස විසින් කියලා කියන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා. මොකද මම හිතන්නේ නෑ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ඉන්නවා. සජබ කියන්නේ මේ වෙලාවේ ටිකක් ලොකු පක්ෂයක්. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා හෝ සජබේ අදාළ නායකයන් විසින් මේ සැලුන් දොරක් දැන් ආයෙ ඇරලා තියෙනවනේ. එහෙම දොරවල් පිටින් මහින්ද රාජපක්ෂගේ සැලුන් එකේ ගලවන් ගිය හැත්තබුරුත්ත ආයි එල්ලෙන්න තැන් හොය හොය ඉන්නකොට සජබ ඇයි මේ අලුතෙන් සැලුන් එකක් ඇරියේ කියන එක ගැන අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න කියලා කල්පනා කරේ. මේක අපි මේ ඇත්තම කලබලේ මචං කරන්නේ. මොකද මේ වගේ නිවුස් දැක්කහම උහුලගෙන ඉන්න බෑ, ගෙවල් රැට නිින්ද යන්නෙත් නැහැ, එළියලා වීඩියෝ එක කරනකන් අපිට. ඉතින් මේ ලංකාවේ උන්ගේ සිරිතක් තියෙනවා. මම ඔය කතාවට එන්නම් වෙන තැනකින්. බලා දැකලා තියෙනව නේද අපි මගුල් ගෙවල් වල ගිහාම අපේ උන් කන හැටි. බුෆේ එකක් දැක්කහම කන හැටි මගුල් ගෙවල් වල, හරි හෝටල් එක, හරි හරි අපි නිකන් මගුල් ගෙයක් ගමුකෝ. මචං ෆුල් සූට් ගහලා ටයි දාලා කෝට් දාලා එනවා ගෑනු එනවා මචං. ලක්ෂ එකහමාරි දෙකේ සාරි ඇඳලා පවුම් 25-30ක් ඇඟේ දාගෙන ඇවිල්ලා එන නිකන් වැදගත් විදිහට ලෝ එහෙම ඉන්නවා මචං. එහෙම ඉඳලා මේ බුෆේ එක ගාවට යනවා. ගිහාම මුලින්ම පිගානක් අරගෙන සුදු කැකුළුත් බෙදා ගන්නවා, ෆ්‍රයිඩ් රයිස්ුත් බෙදා ගන්නවා, නූඩ්ල්ස් ටිකකුත් දා ගන්නවා, පැස්ටා තිබ්බොත් ඒකෙනුත් දා ගන්නවා, මාළුත් බෙදා ගන්නවා, චිකනුත් බෙදා ගන්නවා, අලත් දානවා, පරිප්පුත් දා ගන්නවා, බෝංචිත් දානවා, කට්ලට් එකකුත් දා ගන්නවා, බටු මෝජුත් දානවා, පපඩනුත් දානවා, කොළමැල්ලුනුත් දා. තියෙන හත්තිලව් ඔක්කොම බෙදා ගන්නවා මචං. බෙදාගෙන කෙළවරට යනකොට මුගේ පිගානේ ඉඩ නැහැ. රුවන්වැලි සෑය වගේ බත් පිගාන. හරි. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඒ බුෆේ එකකින් කාලා තියෙන එකෙක්, අත්දැකීම් තියෙන එකෙක් සාමාන්‍යයෙන් කරන්නේ ගිය ගමන් කෑම බෙදා ගන්න පටන් ගන්නෑ. පොඩි විසිට් එකක් දානවනේ ටේබල් එක වටේ, මොනවද තියෙන්නේ මේ අතරින් මම මොනවද බෙදාගන්නේ කියලා පොඩි එහෙම තමයි යන්නේ. අපේ උන් එහෙම සංස්කෘතියකුත් නැහැ. එහෙම මොනවද කන්නේ කියලා තීරණ නැහැ. හැමදාම කන පරිප්පුත් එදත් බෙදා ගන්නවා. හැමදාම කන ගෙදර කන අලහොද්දත් බෙදා ගන්නවා. හරි එහෙම හේකුත් තියෙනවා. ඉතින් දැන් උඹලට තේරෙන්නේ නැද්ද? එහෙම ලක්ෂ කෝටි ගණන් වල ඇඳුම් ඇඳගෙන රත්තරම් බඩු දාගෙන අර වගේ කොත ගහපු අලෝදි පරිප්පු තියෙන කොත ගහපු බත් එකක් බෙදාගෙන එනකොට මේසෙකට කොච්චර කැතද කියලා. හරි නිකන් හිතලා බලලා තියෙනවා දෙක. හරි අප්‍රසන්නයින සමහරලාට අයි බම් මෙහෙන් මේ පැත්තෙන් අනනකොට අර පැත්තෙන් චිකන් වැටෙනවා පිගානෙන් එළියට. හරි ඉතින් දැන් බලා ඉන්නේ උන්ට කැතයි අප්‍රසන්නයි. හරි අජුවයි. දැන් ඕක තමයි මේ වෙලාවේ මේ බුෆේ එකේ උදාහරණය තමයි මම හිතන්නේ සජබ දේශපාලනයේදී මේ වෙලාවේ ගන්න ඕනේ කියලා. ලංකාවේ
දේශපාලනයේත් මෙහෙම අප්‍රසන්න වෙච්ච පිළිකුල් වෙච්ච ප්‍රතික්ෂේප වෙච්ච අර සැලුන් දොරවල් ගලවගෙන එළියට ආපු එවුන් ටිකක් මේ ගංගක වැටිලා දියවන්නාවේ හරි කොහේ හරි වැටිලා පීන පීන ඉන්නවා මචං මේ එල්ලෙන්න පිදුරු ගස් ඔය ඔය. ඉතින් එතකොට මේ ඇස්සේ දැන් දයාරත්නායකලා වගේ මිනිස්සු නාලක ගොඩ හේවලා වගේ මිනිස්සු සජබැදුරට දාගත්තාම මේ බුහුවේ එකෙන් අරන් තිබ්බ පළියට බෙදාගත්තාම සජබේ බත්පංගුව කැත වෙනවා අප්‍රසන්න වෙනවා. බලා ඉන්නේ උන්ට නිකන් පිළිකුලක් උපදිනවා. මොකද්ද මේ කරන පෙරේතකම කියලා. ඒ හින්දා මේක ගැන අපි මීට කලිනුත් කිව්වා. මේක දැන් ආයි මේ පොඩ්ඩක් ක්ලයිමැක්ස් එකට එන්නේ මේ දයාරත්නායක කියන හිටපු හමුදාපතිවරයා හිටපු වරාය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ මට මතක හැටියට වරාය සභාපතිවරයා ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දැක් ශක්තිමත් කරන්න සැලුම් දොරෙන් ඇතුළට ඇවිල්ලා ඉන්නවා දැක්කහම සහ ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහත්තයා මාධ්‍ය ප්‍රකාශනාවක් තියලා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් යමක් කිව යුතුයි කියලා හිතෙන හින්දා තමයි අද අපි මේ කලබලේ හරි මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ. අපි මේ ගැන මෙන්න මෙහෙම කතාවක් මුලිනුත් කිව්වා. මෙහෙම ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සු දේශපාලනයෙන් එළියට විසි වෙච්ච මිනිස්සු ජනතාව පිළිකුල් කරන මිනිස්සු පක්ෂයක් ඇතුළට ගත්තහම ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. සරල දේශපාලන විග්‍රහයක් මම මේ කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි පක්ෂය ඇතුලේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨයෝ සජබ ඇතුලේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨයෝ කලබල වෙනවා. මොකද එළියෙන් එනවා අපි 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 සරලව කිව්වම එළියේ කිසිම මේ මේ රෙපියුටේෂන් එකක් නැති සමාජ පිළිගැනීමක් නැති මිනිස්සු පාටියක් ඇතුලට එනවා. ආපු ගමන් උන්ට මොකක් කරේ දැන් මම දැක්කා මේ දයාරත්නායකටත් මොකද ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදක වගේ තනතුරකුත් දීලා තියෙනවා. එහෙම දුන්නහම පක්ෂයේ ඇතුලේ කාලයක් හිටපු ජ්‍යෙෂ්ඨයෝ කලබල වෙනවා. ඒක පෘථජ්ජනයි දේශපාලනිකයි සාමාන්‍යයි. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ගොම්බ විදියට කල්පනා කරන්න එපා. සජබට එන කාවත් ගණ්ඩ එපා. දැන් සජබ කරන්න ඕනේ මේ සජබ ඉන්නේ උන් ටිකෙන් විතරක් ගමන යන්න ඕනේ නැහැ. එහෙම දේශපාලන ගමනක් නැහැ. එළියෙන් එන මිනිසුන්ව ගන්න ඕනේ. හැබැයි එළියෙන් එන මිනිසුන්ව ගන්න එක පිළිබඳව තක්සේරුවක් මොකක් හරි පොඩි ඉවැලුවේට් කරන්න ක්‍රමයක් ඇගයීමක් කරන්න ක්‍රමයක් දේශපාලන පක්ෂයකට තියෙනවා. එහෙම නැතුව එන කොල්ලයි බල්ලයි ගත්තොත් වෙන්නේ අර මහින්ද රාජපක්ෂට වෙච්ච එක තමයි කියලා මතක් කරනවා පළවෙනි එක. දෙවෙනි කාරණාව තමයි එකක් පක්ෂ අභ්‍යන්තරයේ හැදෙන අවුල. පක්ෂ අභ්‍යන්තරයේ හැදෙන අවුල තමයි ඊයේ පෙරේදා ෆොන්සේකා මහත්තයා විසින් මාධ්‍ය ප්‍රකාශනයක් විදිහට එහෙම නැත්නම් ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියලා පක්ෂය ඇතුලේ තියෙන හැදෙන අවුල තමයි වෙන විදිහකට නම් කියනවා නම් සමාජයට කිව්වේ. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මහජනතාව විසින් ඡන්දදායකයා විසින් මේ වෙලාවේ සජබ ගැන හදාගන්න අවුල. සජබ නැවතත් පිළිකුල් කරපු ප්‍රතික්ෂේප කරපු යන එන මං නැති වෙන චරිත සජබ ඇතුළට දාගන්නවා කියන එක ඇතුලෙන් සජබට ලැබෙන කිසිදු දේශපාලනික වාසියක් නැහැ කියන එක නායකයෝ හෝ ඒ නායකත්ව මණ්ඩලවලට තේරෙන්නේ නැද්ද කියන සරල ප්‍රශ්නෙත් ගුණ අයියට තියෙනවා. හරි අපි පොන්සේකා මහත්තයා කියපු ටික ගැන කියන්නම් මම ඊළඟට. එතකොට මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක පක්ෂය ඇතුලේ හැදෙන අර්බුදය සහ පක්ෂය එළියේ මහජනතාව පක්ෂය සම්බන්ධයෙන් හදාගන්න අවුල සජබට තේරෙන්නේ නැද්ද. හරි එතකොට ඒ වගේ රිස්ක් එකක් දන්නේ වැඩක් ඇති මිනිස්සු වෙනුවෙන්ද? නාලක ගොඩ හේවා කියන්නේ දේශපාලනිකව කවර වැදගත්කමක් තියෙන මිනිහෙක්ද? දයාරත්නායක කියලා කියන්නේ දේශපාලනිකව කවර වැදගත්කමක් තියෙන මිනිහෙක්ද? මගේ කියවීම අනුව නම් දේශපාලනිකව කිසිදු වැදගත්කමක් නැති පක්ෂයට අලුතෙන් එක ඡන්දයක්වත් හදන්න බැරි පක්ෂය වෙනුවෙන් කිසිදු අලුත් මතයක් සමාජයේ පැල කරන්න බැරි පුද්ගලයෝ දෙන්නේ ඔය උදාහරණ දෙකෙන් මම කියන්නේ. හැබැයි එළියේ ඉන්නවා සජබට ගත හැකි නම් ගත යුතු පුද්ගලයෝ. සමහර අය පොහොට්ටුවේ හිටපු අය වෙන්න පුළුවන්. සමහර අය NPP එකේ හිටපු අය වෙන්න පුළුවන්. එළියේ ඉන්න ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕන කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. හරි? මේ කියනකොට වැරදි තැන් වලින් අල්ලගන්න එපා. මේ අපි සජබට තියෙන විශේෂ ලව් එකකට කියනවත් නෙවෙයි. සජබ එක්ක තියෙන කිසිම තරහකට කියනවත් නෙවෙයි. අපි දේශපාලනිකව මේ පවතින තත්ත්වයේ විශ්ලේෂණය කරනවා විතරයි. බල වීඩියෝ එකෙන් වීඩියෝ එකට කලබල වෙලා මේක දැක්කහම මම සජබේ හරි සජබේ නෙමෙයි හරි කියලා කමෙන්ට් කරන්න කලබල වෙන්න එපා. ඊළඟ එක බැලුවාම මම NPP එකේ හරි NPP එකේ නෙමෙයි හරි කියලා කියන්න හිතේ. ඊළඟ එක බැලුවාම මූ රනිල් වික්‍රමසිංහගේ මිනිහෙක් කියලා කියන්න හිතේ. එහෙම එකක් නෙමෙයි මේ මොහොතේ පවතින තත්ත්වය ගැන විශ්ලේෂණයක් අපි දේශපාලනිකව පොඩ්ඩක් අවධානයෙන් ඉන්න හින්දා සහ වෙන විදිහට නම් අපිට තියෙන ඇඟේ අමාරුවට අපි මේ කියන්නේ.
එතකොට අපි ෆොන්සේකා මහත්තයාගේ සිද්ධියට එමු. සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනිකව තාම ලාබාලයි කියලා මට හිතෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ෆොන්සේකා මහත්තයා කලබල වෙලා තියෙනවා මේ දයාරත්නායකව සජබැතුලට ගත් එක සම්බන්ධයෙන්. එතනදී ෆොන්සේකා මහත්තයා කියන කතාව පිළිබඳව එකඟ වෙන්න බැරි තැන් ගණනාවක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක. ෆොන්සේකා කියනවා ෆොන්සේකාට ෆොන්සේකාව හිරේ දාන්න ඒ නඩුවේ සුදුකොඩි නඩුවේ සාක්ෂි එකතු කරේ දයාරත්නායක මහින්ද රාජපක්ෂලත් එක්ක එකතු වෙලා කියලා. එතකොට එහෙම ගත්තාම ෆොන්සේකා මහත්තයෝ ඒක ඔයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. හරි? පුද්ගලික ප්‍රශ්නයක්. ඒ ජාතියේ දේශපාලන අඩන්තේත්තන් වලට ලක් වෙච්ච මිනිස්සු ඉන්නේ සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි මේ රටේ. ඒ වගේ දේශපාලන පක්ෂ මාරු වෙනකොට බලය හුව මාරු වෙනකොට කොළඹ ඉඳලා යාපනයේට රස්සාවල් වලට මාරු වෙච්ච මිනිස්සු ඉන්නවා. ලිපිකරුවෝ ඉන්නවා ට්‍රාන්ස්ෆර් එක හැම වෙනවා කොළඹින් ත්‍රිකුණාමලයට. දේශපාලන පක්ෂ මාරු වීම නිසා. සම මේ රටේ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය ඇතුලේ හිංසාවකට ලක් වෙච්ච එකම මිනිස්සයා ෆොන්සේකා මහත්තයා නෙමෙයි. ඔයා ඒකට ඒක ගැන නම් ඔයාට කම්පාව තියෙන්නේ. අපිට ඒක ගැන කම්පාවක් නැහැ. මොකද එහෙම කම්පා වෙනවා නම් මේ රටේ ජනගහනේ විශාල ප්‍රමාණයක් දේශපාලන පරිගැනීම් වලට ලක් වෙලා තියෙනවා. හරි, ඒ කියන්නේ ආයිත් දයාරත්නායක සජබැතුලට ඒම සරත් ෆොන්සේකා ගන්න තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් විදිහට නම් අපි ඒ ප්‍රශ්නේ ගන්න ලෑස්ති නැහැ. හරි, මේක දේශපාලනික ප්‍රශ්නයක් විදිහට ඊළඟට සජබ ආණ්ඩුවක් හදනවා කියලා ඒගොල්ලෝ හිතනවනම් ඒ ආණ්ඩුව ඇතුළට හැදෙන දේශපාලන ප්‍රශ්නයක් විදිහට මේක ෆොන්සේකා ගන්නවනම් අන්න අපි ෆොන්සේකාත් එක්ක එකඟයි. අනිත් එක තමයි ෆොන්සේකාට මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියන්න මතක් වෙන්නෙම මේ දයාරත්නායක ආවට පස්සේ. එතකොට ආයි අපිට ප්‍රශ්න කරන්න වෙනවා ඇයි ෆොන්සේකා මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක නාලකගොඩ හේව එන වෙලාවේ කරේ නැත්තේ? නාලකගොඩ හේව කියන්නේ ඒ වගේම ප්‍රතික්ෂේප වෙච්ච චරිතයක්. ඒතර එතනදිත් ආයි අපිට බෙදා ගන්න පුළුවන් පොඩි දෙයක් පේනවා. ඒ තමයි සරත් ෆොන්සේකා වගේ අයත් මේ මොහොතේ ඉන්නේ තමන්ට හර්ට් වෙන කැලලක් අහු වුණොත් විතරක් සිංහනාද දානවා එළියට ඇවිල්ලා අනික් වෙලාවට කට වහගෙන ඉන්නවා. හරි, ඒ වගේම ෆොන්සේකා මහත්තයාට අපිට කියන්න පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි ඔබතුමාගෙන් දේශපාලනිකව පලිගන්න දයාරත්නායක වැඩ කරා නම් ඒක ගැන ඔච්චර කලබල වෙන්න එපා. මං කියුවේ ඒකයි, දේශපාලනිකව ඔබතුමා ලදරුයි කියලා. නාලන්ද එල්ලාවලව ඝාතනය කරපු වෙලාවේ ඒකේ ප්‍රධාන චූදිතය වුණේ සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලක කියලා රත්නපුරේ මන්ත්‍රීවරු දෙන්නෙක්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පතාක යෝධයෙක් වෙච්ච නාලන්ද එල්ලාවල ඝාතනයේ ප්‍රධාන චූදිතය වෙච්ච මහින්ද රත්නතිලක සහ සුසන්ත පුංචිනිලමේගේ දේශපාලනීය කෙලවර වුණේ පොදුජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තිබ්බ සන්ධානකින් තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවර වුණේ. එහෙම ගත්තාම දයාරත්නායක සජබට එන එක ගැන ඔච්චර කලබල වෙන්න ෆොන්සේකා මහත්තයාට හේතුවකුත් නැහැ. දේශපාලනේ තේරෙනවා නම් මම වෙන උදාහරණයක්ත් කියන්න දෙන්නම්. දළදා මාලිගාවට බෝම්බ ලැව්වා කියපු කරුණාම්මාන්ලා පිල්ලයන්ලා මේ රටේ පොදුජන එක්සත් පෙරමුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවල ඇමතිකම් කළා මලහත්ති ලව්වේ. හරි, ඒ වෙලාවේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකම මන්ද මොකද්දත් හම්බුණානේ කරුණාම්මාන්ට. එහෙම ගත්තාම මේ දයාරත්නායක සජබට එනවා කියන එක මං හිතන්නේ පාර්ලිමේන්තුවේ පොල්ලෙලක් ගියා වගේ පොඩි එකක්. හරි, සත් තාම ෆොන්සේකා මහත්තයා දේශපාලනය ඉගෙන ගනිමින් ඉන්නවා කියලා තමයි මට පේන්නේ. හරි, අපි තව ඉස්සරහට යන්න. සරත් ෆොන්සේකාගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක බැලුවාම අපිට පේන ඉතා බරපතල ප්‍රකාශ ගණනාවක් ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඇතුලේ අපිට පේන්න තියෙනවා. මම ඒ කීපයක් එළියට ඇදලා අරගෙන පෙන්නන්නම්. එකක් තමයි සරත් ෆොන්සේකාගෙන් අහනවා මාධ්‍යවේදියෙක් සජිත් ප්‍රේමදාස පක්ෂය ඇතුලේ ඒකාධිපතියෙක් විදිහට වැඩ කරනවද කියලා. ෆොන්සේකා කියනවා මේ ඒකට උත්තරයක් දෙන්නේ නැතුව ෆොන්සේකා කියනවා මේ පක්ෂයක් ඇතුලේ තියෙන හැමදේම එළියට කතා කරන්න බෑ. ඒක සදාචාර විරෝධී. මේ
ඒ හින්දා මං ඒ ගැන අදහසක් කියන්නේ නැහැ. ඔබතුමාට එහෙම හිතෙනවා නම් තව කාගෙන් හරි අහලා බලන්න. එයත් මොකද කියන්නේ කියලා. ඒ කියන්නේ Nokia මේ 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 අර බබාහුකුන් උත්තර කියලා කියන්නේ අපි. Nokia කියනවා ඔව් සජිත් ඒකාධිපතියෙක් විදිහට පක්ෂය ඇතුලේ වැඩ කරනවා. ඊට පස්සේ ආය අහනවා මේ එක තැනක මරපතලයි මේවා. දේශපාලනිකව සජබට වෙන හානිය තක්සේරු කරන්න බැරි තරම් විශාල එකක්. ආය අහනවා මේ අර පෙළපාලිය ගැන මොකද හිතන්නේ කියලා ෆොන්සේකා කියනවා ඔව් යා 1000ක් විතර සේනගේ ඇවිල්ලා හිටියා. මේ ගියා කඳුළු ගෑස් කෑව වතුර කෑව නෑව සබන් ගෑව ගෙදර ආවා. මේ කවුද කියන්නේ? සජබේ සභාපති කෙනෙක් තමන්ගේ පක්ෂෙන් ගිය මහජන පෙළපාලියක් ගැන පක්ෂෙම කෙනෙක්ගේ මතය. බල හිතනවාද දේශපාලන පක්ෂයකට මෙහෙම යන්න පුළුවන් කියලා. ආයෙ තැනක කියනවා මේ ෆොන්සේකා UMP එකේ ඉන්න කාලේ නම් මේ වගේ නෙමෙයි අපිට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉන්නකොට මීට වඩා නිදහසෙන් අපි හිටියා, සැහැල්ලුවෙන් හිටියා. එතන කෘත්‍යාධිකාරී මණ්ඩලය එහෙම හිටියේ මේ වගේ නෙමෙයි වැඩගත් මිනිස්සු. ඒ කියන්නේ දැන් ඉන්නේ වැඩගත් දෙවුන් නෙමෙයි. හරි ඒ නායකයාට නිකන් මොනවා හරි විශේෂ එකක් තිබ්බා වගේ එකකුත් කියනවා. මම කියන්නේ වැඩක් අලවෙන්න විනාශ වෙන්න එළියේ ඉන්නවුන් කියන ඕපදූප නෙවෙයි. පක්ෂයක් ඇතුලේ ඉන්න මිනිහෙක් ඇවිල්ලා තමන්ගේ පක්ෂය ගැන එහෙම පක්ෂය ඇතුලේ ඉඳගෙන පක්ෂෙන් යන්නෙත් නැහැ නේ හොන්සේකා පුන පුනා කියනවා මම පක්ෂෙන් යන්නේ නැහැ කියලා. හරි මේක ඒක Nokia කියනවා මේක සජිත් තනියෙන් හදපු එකක් නෙමෙයි. අපි සෑහෙන ධනය ශ්‍රමය කාලය කැප කරා. ඒ නිසා මේ පක්ෂයේ අයිතියක් අපිටත් තියෙනවා. අපි එහෙම මේක දාලා යන්නේ නැහැ. දැන් මේ හැදමින් තියෙන අච්චාරුව මේ හැදමින් තියෙන අච්චාරුව ඇතුලේ සජබට දේශපාලන ගමනක් තියෙයිද? මේ රටේ මිනිස්සු මේ නරි නාටක බලන් ඉඳලා ඊළඟ මැතිවරණයකදී සජබට ඡන්දෙ දෙයිද කියලා සජබේ නායකයෝ සජිත් ප්‍රේමදාස ඇතුළු මේ සියලු දෙනා කල්පනා කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා. ෆොන්සේකා මහත්තයා ඔය කිව්වට මේ කලබලේ ෆොන්සේකා මහත්තයාට යන්න තැනකුත් නැහැ. එහෙම එළියට ගිය හුඟක් අය තැන් තැන්වල අර ගෙම්බෝ ගෙටපයින්න බලන් ඉන්නවා වගේ උළුස්සවල් ගාව බලන් ඉන්නවා. හරි එළියේ ඉන්නවා බර සෙට් එකක්. හරි උන් අර ගෙවල් වල ඉන්නේ බං උළුස්සවල් ගාව ගෙම්බෝ මෙහෙම ඉන්න දොර අරිනකන් ජොග් ගාලා පයින්නේ එහෙම ගෙම්බෝ ඉන්නවා. හරි නම් වශයෙන් කියන්නත් ඕනේ නැද්ද මන්දා? හරි අපි හැමදාම කියන ලන්ටිකේ දැන් උඹලා කල්පනා කරපල්ලාකෝ. දැන් ෆොන්සේකා මහත්තයාත් මේකෙන් එළියට විසි වුණොත් කොහෙද ආයේ කොතනින්ද ඇතුල් වෙන්නේ කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. අනිත් පැත්තෙන් මගේ කියවීම තමයි සාමාන්‍යයෙන් විපක්ෂයක් කියන්නේ මම මේකෙන් අදහස් කරන එක දැන් වැරදියට අල්ලගන්න එපා උඹලා සමහර වෙන් දේශපාලන විද්‍යාවේදී සලකන්නේ ඒක තියරියක් විදිහට දේශපාලන විද්‍යාවේදී සලකන්නේ විපක්ෂය කියන්නේ ඊළඟ ආණ්ඩුව කියලා. ලංකාවේ ඊළඟ මැතිවරණදී ඒක එහෙම වෙයිද නැද්ද කියන එක වෙන එකක්. මට ඒක ගැන කමෙන්ට් කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මම මේ දේශපාලන විද්‍යාව තියරිය කියන්නේ විපක්ෂය කියන්නේ ඊළඟ ආණ්ඩුව. එතකොට සජබ කියන්නේ ඊළඟ ආණ්ඩුව නම් ඊළඟ ආණ්ඩුව ගණ්ඩ ඉන්න කට්ටිය නම් අපි ඉතිහාසෙට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මහින්ද රාජපක්ෂලා විපක්ෂයේ ඉන්න කාලේ මහින්ද රාජපක්ෂලා විපක්ෂයේ බලය ගන්න ඔන්න මෙන්න තියෙන කාලේ විපක්ෂයේ සංවිධානය කරපු විදිය ගත්තාම මහින්ද රාජපක්ෂ හරිද වැරදිද කියන එක පැත්තකින් තිබ්බහම තමන්ගේ මතය වෙනුවෙන් තමන්ගේ ස්ථාවරය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පක්ෂේ පල්ලෙහා සියලු කණ්ඩායම් එක ලයින් එකක තියන් ඉන්න සමත් වුණා. ඒක හරිද වැරදිද කියන එක වෙන කතාවක්. හැබැයි තමන් යටතේ නායකත්ව දූරාවලියක් යටතේ පක්ෂය ඉස්සරහට ධාවනය කළා. හරි ආණ්ඩු බලය අරගෙනත් වාර දෙකක් විතර තමන්ගේ බලය පවත්වා ගනිමින් ඒක ආරක්ෂා කරගමින් පෞරුෂය රැක ගනිමින් දේශපාලනය කරා. හැබැයි සජබ මේ වෙලාවේ ආණ්ඩුව ගණ්ඩත් කලින් විපක්ෂයේ ඉන්න කාලෙම නායකත්වයට කන්ට්‍රෝල් එකක් නැති ඩිසිප්ලින් එකක් නැති ඕන ඕන එකක් ප්‍රෙස් කන්ෆරන්ස් තියතිය හන්දි ගානේ කියන්න පුළුවන් කියලා පෙන්වමින් ඉන්න නායකත්වයට චැලෙන්ජ් කරන බය නැතුව නායකත් එළියට ඇවිල්ලා පක්ෂ නායකයව විවේචනය කරන බලයට එන්නත් කලින් මේ විපක්ෂේ ඉන්නකොට එහෙම තත්ත්වයක් පක්ෂයක් ඇතුලේ හැදෙන එක මිනිසුන් එක මොහොතක හිතන්න බැරි වෙයිද? මෙහෙම තමන්ගේ පක්ෂයේ ඩිසිප්ලින් එකවත් තියාගන්න බැරි තමන්ගේ පක්ෂයේ සමාජිකයෝ ටික ප්‍රධාන මේසේ ඉන්න සමාජිකයෝ ටිකවත් තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න බැරි නායකෙක් රටක් හදන්නේ කොහොමද කියලා මිනිස්සු හිතුවොත්
ඒක අසාධාරණද? ඒක අසාධාරණද? ඒ නිසා මේ එක පැත්තකින් ආයිත් මම කියනවා අපිට සජබට උපදෙස් දෙන්න කිසිම උවමනාවක් නැහැ. අපි කියන උපදෙස් ගන්න ඕනෙත් නැහැ. හැබැයි ලංකාවේ දේශපාලනයෙන් අතු ගෑවිලා යන්න ඕන පොදුවේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ලංකාවේ දේශපාලනයෙන් අතු ගෑවිලා යන්න ඕන රට මේ විපතට පත් කරපු කණ්ඩායම් වලට රැකවරණය දීම ජනතා විශ්වාසය දිනා ගැනීමට මාවතක් වෙන්නේ කොහොමද කියලා සජබ කල්පනා කළාද? එහෙම කිසිවක් වෙන්නේ නැහැ. වෙන්නේ ඔය මේ නාලකගොඩ හේවසා දයාරත්නායකල වගේ මිනිස්සුන්ව ගත්ත එකෙන් සජබට වෙච්ච හානිය ලක්ෂයක් නම් වාසිය 0.001 එකක්වත් නැති බව සජබට තේරෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. එහෙනම් අවසානයෙන් අපිට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. නැවතත් පරණ කෝලම නටමින් ඉන්නවා. නැවතත් ඉතාම අදූරදර්ශී විදිහට දේශපාලන තීරණ ගනිමින් ඉන්නවා. අපි හැමදාම කියනවා වගේ පරණ තැටි ධාවනය කරමින් ආයි දේශපාලන ආතල් එකක් ගනිමින් ඉන්නවා. මේ යන විදිහට මේ රට හදන එක පැත්තකින් තියලා පොඩ්ඩක් අපි දේශපාලනිකව මේ දේශපාලන පක්ෂ යන්න හදන ගමන දිහා බැලුවාම අපිට කියන්න තියෙන්නේ වැඩි කල් ඔය විදිහට නම් යන්න බෑ කියන එක තමයි පුතෝ. රට ගැන නෙමෙයි පක්ෂ ගැන අපි කියන්නේ. රටට නම් කොහොමත් දැන් වැඩි කල් යන්න බෑ කියන එක අපිට පෙනිලා ඉවරයි. දේශපාලන පක්ෂ වලටත් ඔය විදිහට වැඩි කල් ගමනක් නැහැ. පොරුන්ට තක්කඩින්ට ප්‍රතික්ෂේපිත මිනිස්සුන්ට අජූත පොරවල් වලට හෙවණ දෙන්න මිනිස්සු තවදුරටත් ගස් වවන්න ලෑස්ති නැහැ කියන එක සජබේ කවුරු කවුරුත් මතක තියාගත්තා නම් හොඳයි කියන එක මතක් කරමින් එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.